අලුත් ආණ්ඩුවක් අලුත් ජනාධිපති කෙනෙක් යටතේ දැන් රට පාලනය වෙනවා. එතකොට කලින් ජනාධිපති යටතේ කලින් ආණ්ඩුවේ තිබුණු රථවාහන ඔන්න දැන් ගෝල් ෆේස් වලට ගෙනල්ලා දාලා තිබුණා. ඒක මාධ්‍ය සංදර්ශනයක් කියලා ඇතැම් අය විග්‍රහ කරා. ඇතැම් අය කියනවා ඒක මාධ්‍ය සංදර්ශනයක් නෙවෙයි. ඉතින් කොහොමින් කොහොමරි මේ ආණ්ඩු මාරුවත් එක්ක ලංකාවේ අපේ බදු මුදලින් නඩත්තු වෙන රථවාහන 4000ක් අතුරුදහන් වුණොත් ඒකනම් පුවතක්ම තමයි. රජේ වාහන 4000ක් අතුරුදන්. විගණනෙන් මැති සභේට වාර්තාවක්. සෞඛ්‍ය අධ්‍යාපන තැපැල් වාරිමාර්ග හා ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක් පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බැවින් ජාතික විගණන කාර්යාලයේ සියලුම රාජ්‍ය ආයතන ආවරණය වන පරිදි විශේෂ විගණනයක් ඊයේ ආරම්භ කර තිබෙනවා. මෙම විගණනයෙන් පසු අතුරුදන් හෝ අස්ථානගත රජයේ වාහන සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව රජයේ විගණකාධිපති WPC වික්‍රමරත්න මහතා ලංකාදීපයට ප්‍රකාශ කරා. කොළඹ ගාලුමුදුරු පිටියේ දමාගොස් තිබූ සුඛෝපභෝගී වාහන 110 සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීම සඳහාද විශේෂ විගණන කණ්ඩායමක් එහි පිටත් කර යවූ බවද ඔහු සඳහන් කර තිබෙනවා. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව සමග එක්ව එම විමර්ශන පවත්වාගෙන යන බව පවසන විගණකාධිපතිවරයා එම වාහන සත්‍ය වශයෙන්ම පාවිච්චි කළේ කවුද සොයා බැලීමට අදාළ තොරතුරු පරීක්ෂාවද ආරම්භ කළ බවයි ප්‍රකාශ කළේ. සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් වාහන 1794ක් අතුරුදන්ව හෝ අස්ථානගතව ඇතැයි තොරතුරු හෙළි වී තිබෙනවා. ඊට මෝටර් රථ 679ක් හා යතුරු පැදි 1115ක් ඇතුළත්. මීට අමතරව අධ්‍යාපන අමාත්‍යංශයට අයත් වාහන 212ක්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වාහන 880ක්, තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන 45ක්ද අතුරුදන්ව හෝ අස්ථානගතව ඇති බවට හෝ විගණන විමර්ශන වලින් හෙළි වී තිබෙන බවයි සඳහන් කරන්නේ. ඔබේ මගේ බදු මුදල් මේ විදිහට අතුරුදහන් වුණොත් කාට කියම්ද මේ අවනඩෝ?